ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුු සගගමොක්හදන් ධම්ම සවනකාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයං භදන්තා නමුතස්ස භගෙවෙතුරහතු සම්මා සම්බුද්ධස්ේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතුරහතු සම්මා සම්බුද්ධස්සේ. බුද්ධන් සරණං ගච්ඡාමී ධම්මන් සරණං ගච්ඡාමී, සංහන් සරණං ගච්ඡාමීති. පින්වත්නේ සාමාන්‍යයෙන් මංහිතනවා ධර්ම දේශනාව මාතෘකාව මුොකද කියලා තෝර ගන්නට පොඩ්ඩක් අපහසුවවෙන්නට ඇති. සිරිත් පරිදි කෙරෙන ධර්මපාටයක් නෙවෙයි ධර්ම දේශනාාවට මාතෘකා කළේ කවුරුත් හොඳට අහලා කියලා පුොරුදු නිරන්තරයෙන්ම මුමුණන බුද්ධන් සරණං ගච්ඡාමී, ධම්මං සරණං ගච්ඡාමී, සංගන් සරණං ගච්ඡාමී කෙන මෙන තෙරුවන් සරණය යමයි ධර්මදේශනාව මාතෘකාව. මෙ මාතෘකාව යොදාගන්නට හේතුව අද අපි මේ තෙරුවන් සරණ ගියාට බොෝ තෙරුවන් සරණයෑම අර්ථය පිළිබඳ හැඟීමක් නැතුවයි එක කරන්නේ. මංහිතම බෞද්ධය නර දැම් මේ පිළිබඳව අහලා මේ කාලය තුළ දන්න ඇත්තු දන්නවා ඒත් බොහෝ දෙනෙකුට තවම හැඟීමක් නෑ. අපි අවුරුදු දෙදහස් පන්සේ ගන්නක් තිස්සේ මේ රටේ බුදු දහම ක්‍රියාත්මග්‍රිච්ච ආකාරය පිළිබඳව දන්නවා. අපේ බෞද්ධයෝ බොහොම් හොඳ බෞද්ධ බෞද්ෙක් නම් හොඳ කෙනෙක් වෙන්නම ඕනෙ. මොකද බුදු දහම කියන එක නිකං අධ්‍ය ආගම් වගේ භක්ති මාත්‍රයෙන් පිළිගන්න ආගමක් නෙමෙයි. එක තමයි අන්සිියලු ආගම් අතරත් බුදුදහ මතරත් තියෙන ප්‍රධාන වෙනසක්. තැන් අපි උදාහරණය වෝෂෙන් ගත්තොත් මේක අන්‍යාගම්ම ලඇත්තන්ට කරන එන් ඉන්දාවක් මොක්කක් නෙමයි මේ එකු දන්නවා මෙම තමයි කියලා නොත් ආගම් අතර වෙනසක් වටහලා දෙෙන්ටයි මේක මෙක කියන්නේ. තැන් අන්න්‍ය ආගම් හැම දෙයක් පිළිගන්නවා දෙවියන් වහන්සේ ලෝකෙමැව්වා සව බලදහරි දෙවි කෙනෙක් ඉන්නවා. එ දෙවිය තමයි අපේ සියල්ලගේම මූලෙකයා නිර්මාතෘවරය අපේ පාලනය වන්නේ දෙවියන් වහන්සේ ඇගතේ. දෙවියන් වහන්සට ඕන ආකාරයෙන් ටමයි සියල්ලම සිද්ධ වෙන්නේ. මේක විශ්වාස කරනවා. කොමද විශ්වාස කරන්නේ භක්තිමාත්‍රයෙන් පිළි ගැනීමක් තුළ හැබැයි ඇ දන්නේ හෙම දෙවියන්හසේ ලෝක මැවද කල. එ මැව් එකෙක හරිටම දන්න වන්න ලෝකේ ආරම්භය පිබඳ විද්‍යාඥ්‍ය වෙච්චර උත්සකරන්න නොන් නොහ එගුලමි සත්වයාගේ ආරම්බය කොහමද වන්නේ ෝක ආරම්භය කොහොම දුන්නේ කියලා විද්‍යාගන තාම හයෙන. හොයන්නේ අ විශ්වාස මාත්‍රයෙන් සතුටවෙන්නේ නැති නිසා ඉල් දන්නවා ඒ හරිට පිගන්න පුළන්කක්. විශවාසෙන් හිතා ගන්න පුන විශ්වාසයක් භක්තියක් ඇතිකර ගන්න පුළන් දෙවිය මැව තමයි කියලා. ඉති එහෙම ඒ පිළි අරගන්න පරම්පරා ගණනක් තිස්ස හුමාව. ද අදර මතන් තයනකුත් අරු දෙදහපන ක්‍රිස්තු වර්ශ ප්‍රමාණය ගත්තුත් අරු දහස් කරනක් වෙනවා. මුස්ලිම් මාගම ගතුත් ඊටත් වොඩ වැඩි හි හිදු ද හිදු දහම ගතුත් ඊටත් වඩා වැඩි මුස්ලිම් දහම ගතුත් ඉටවැඩි පොඩ්ඩක් අඩුවයි. ක්‍රස්තියන් දහමට ඩ භර්ෂය ප්‍රමාණයක් අඩි මුස්ලි දහම. තොට මිට් කොහම හරි අරු දාහකට වැඩීම ඔක්කොම. මේ කාලය මුළුල් ලේම හැම දෙෙනම මේ මතය විශ්වාස කරගනාව විශ්වාස කළේ මං කලින් කිවෝගේ කවරු දැකෙත් නෑ විද්‍යාන කළල තවුරුවෙලත් ෑ මක්කත්නෑ හැබැයි භක්තියෙන් බාරගත. තිය භක්තිමාත්‍රයෙන් බාරරගනයේ විශ්වාසය තුළ මෙ අඇවිල්ල දැන් ඊළඟ පරම්පරාවටාවත් ඒ පරම්පරාවත් එහෙමම එක බාරගන්නවා. එකුල්ල පිළිගන්නවා භක්තිමාත්‍රයෙන් බැයගුලු දන්නේනෑ ඇත්තට මො කක්ද කියලා. අන්න එහෙම විශ්වාසයක් භක්තිමාත්‍රයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආගමනය වුණ. ආගමීතීති ආගමෝ කලා විග්‍රහ කරනවා. ඔය ආගමනය වීම තමයි ආගම කියලා කියන්නේ. ඒ ආගමනය වීම බුද්ධිකෝචර වෙනයකුත් තියෙන භක්තිමාතරයගෙනකුත් තියෙනවා. බුදු දහමත් ඒ අති ආගමක් හම මග පරම්පරා ගණණක්තිේසේකත් ආවා. හැබැයි ඒගේ අ අන්දව විශ්වාස කරනය නාගම නෙමයි බුදු දහම කියන්නේ. බුදු දහම එක ධර්මයක් එන්නේ ජීවිතයත් එක්ළ සම්බන්ධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්ම කරනකුට ඒ ප්‍රතිපත්තියෙහි තියන ආනිසංසය එක ප්‍රතිඵලය පිළිබඳව එ විශ්වාසය තුළ තමයි ඊළඟ පරම්පරාවට කියන්නේ ට ප්‍ර්‍යක්ෂ ධර්මයහි තියන ප්‍රතිඵලේ ප්‍රත්්‍යක්ෂයෙන් අවබෝධ කරගන අනිත්්‍යක්ෙනට කියවා මෙන්න මේක මෙහෙම දෙයක් කියලා. ර ඒක දැකන තමයි අනිත් එෙක්කෙන අරගන්න ද පේවා. න්ද විශ්වාස මාත්‍රයකින් විතරක් ගත්ත නෙමයි මේක ප්‍රතිඵලය දකළ ප්‍රතියක්ක්ෂයෙන් කත්තා නෝකයි වෙනස් එනිසාතමයි අපි ඔය ධර්මය පිළිබඳව කියෙනකුට ස්වාකාතූ භගවත්තා ධම්මු සන්දිික්්ටිකෝ අධීවශයෙන් පෙන්දන්නේ සන්දිිත්තිිකෝ අකාලිකෝ සන්ධිත්්ටිකයි මේ ආත්මම ප්‍රතිවල ලැබෙනවා කල් නොයවාම ප්‍රතිඵර ලැබෙනවා. චත්න් ේද බවවි යෝහි යානාවන්තය ප්‍රත්්‍යයක්ෂයම තමාතුළ දකින්නට ඕන දෙ කළ මේ ධර්මය පිළිබඳ කැන එකයිට. පිතින් දැන් අපි මේ බුදු දහමය මේ විදධයට කෙලින්ම මුල් කාලය තුරනම් මෙහෙම ආව ඇත්තටම ප්‍රත්්‍යක්ෂ කරගන අවබෝධයෙන් යුක්තව ප්‍රතිඵලය දැනමින්. ඇයි එක බුදුහාන්දරෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ප දැන් පිළිපදිනවද කීදනෙක් පිළිපදිනවද. හැබයි ලංකාවේ බැලුවත්යම සාමාන්‍යයෙන් දළවශයෙන් කෙනට හැට නමයක් විතර බෞද්ධයෝ කලා. හැබැයි ඒ දස් නම සය අසු හතර සංගන්නයයි. දැන් සංගන්නේට හැටක් කත්නෑ බද්ධයන්ගේ ප්‍රමාණය අඩුවෙලා බෞද්ධයන්ගේ ප්‍රමාණය අඩු නේ මේ ක්‍රිස්තියාානී ගි ක්‍රිස්තියාානි වනාම නෙමයි බෞද්ධය තමන්ගේ දරු පරපුර වද කර. වදකරනකොට අනිත් පැත්තෙන් එකන මුස්ලිම් ඒවගේම දෙමල ජනකොටස් දරුවුවද කරන්නේ ඇගුලන්ගේ ද වැඩි වුණ සමස්ථ ජනගාණනය ප්‍රති ශතය එතකොට සිංහලයා නිකම් මේ බෞද්ධය නිකම්ම පහතට වැටිනනා ඒනුවයි ෞද්ධයන්ගේ ප්‍රමාණ අඩුවවෙ. න්නේ රට දැන් ඒ විදිහයට මේ බෞද්ධයන් කිසිම ඉවක් බවක් නැතුව ඔහේ යන ගමනක යන බුදු දහම පිළිබඳ මොකක්දක දන්නේ දැන් අදවර්මානයේදී බුදු දහම කෙනෙක ඇතවශයෙන්ම අ සිද්ධ වෙලා තියෙන්නේ මේ අනිත් ආගම් වගේම අන්දවක්ති එනක් බුදු දමත් ඒගොට මට තියෙනවා අම්ම ඉතාතයි බුද්ගම ඉතින් අපි බුද්ධගම . ඇත්තටම අපි යමුකිසි අවස්ථාවක නම්ෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කියලා. ප්‍රතිඥාවත් දෙනවනම් ඇතු එතන තියෙන ප්‍රති්ඥාව. ප්‍රතිග්ඥාවත් දෙනවනම් ඒ ප්‍රතිඥ්ඥාව දෙන්නේ මන්ද බුද්ධිකය කශයනම. ඒ ප්‍රතිග්ඥාව දෙන්නේ එක නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කියන මේ පාටේ ඒ වනවල තේරුම ඒ වචනවලින් මොකක්ද කියන්නේ කියන එක හරියට තේරුම් ගත්තනං තමන් දන්නවා අයිබේටමමි මං ගත්තේ ඇයි කියන එක. හැබැයි අපි එහමන මේනි කියන්නේ කනේ අපි පුංචි කාලිදී අපි අම්මයි තාත්තයි අපි යොතුරූ කරගන අපිට කියෙනප පු තේ නම්මූ තස්සක කියන්න කෙලා. අම්මල තාත්තලත් බුදුගයක් හදාගන ගෙදරට වෙලා පන්සිල් අරගන ගේ තුරහතු ස ම ස බුද්දස කියල කියනවා. පුංචි කාලි දරවා ක කටපඩන් කරගන්න අම තාත් ග්‍යාභහශයෙන් කටපාඩන් කරගන්නවා ගවට ස්කෝලිෙක්තියනවා දහම් පාසලෝොති යනවා ඒත් ම්මෝ ස කියෙල කිෙනන තේරම උපරිමේන්ට අම්මෝදස්සක කියැනන්නේ මොකද කර එක ේරුම ඇහෝතු කියන දේතමයි උපරිම අර්ථය දෙන්න පුළන් අද වර්තමාන ගත්දිනා දෙන්නේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සන මාගේ නවස්කාරය වේවා කියෙලා. අ පාලි පාටය සිංහලට පරිවර්තනය කරලා කිව්වා එක හරේ. හැබැයි නමෝකිවවේ ඇයි තස්ස භගවතෝ අරහතෝ කිවේ ඇයි සම්මා සම්බුද්දස්ස කිවේ ඇයි මොකක්දක තේරුම. ඇයි එහෙම කියන්නේ.මි මේක තමයි අපි ඉස්සෙල්ලාම අපේ ජනතාවට බෞද්ධ ජනතාවට වටහලා දෙන්නට ඕන සෙල්ලමට කියන වචනයක් නෙවෙයි. නවස්කාරපාටය කෙන එක. පුංච කාලද එහෙම දැනගත්තා හොඳයි. හැබැයි ටිකක් ලොකුවෙනකොට හැම දෙයක් ගැනම අපි හොයෙන අවගේ මේකත් ඇයි අපි කියන්නේ කෙලා හොයන්න පුරුදුුවනට ඕනේ ඇයි නෝ කලා කියන මොකක්ද නෝ කෙනෙ තේරුම දැන් පුංි මයියහන්න්නේ. ොකක්දයම මේක තේරුම ඇයි මේක කරන්නේ අහනතු පුංචි ලමයි අම්මගගේ තාත්ත හාරවුසව සහනවල ොකද මේක තේරු මොක්ද මේකට හේතුවකික්ය අන ඒවගේ මේ වගෙනත් අනු පුරතුුවෙන් ට ෝනි භක්ති මාතරයෙන් ගන්න නෙමේ දැන් ඒදියන්ගේ රහස් නෙමයි න තියනවා යම් සි ආර්ථයක් තියෙනවා අපිටම නමෝ කෙලාප කියෙනවා නමෝ කෙලාක් කියෙනකොට පි ැවුත් ඇයි නමල කිය නමස්කාර කරනවාවා. මොකද කෝොමද නමස්කාර කරන්නේ දනින් වැැටල නමස්කාර කරනවා. අධෙ ඔලුවෙතිල නමස්කාර කරනවා. ඒ නමස්කාරයේ සංකේත විතරයි. නමස්කාරය කියයකට නෙමයි. දැන් සමහර කළට කවුහරි කෙනවා ඔබට නිවන්සුව ලැබේවා කියලා. ප්‍රාර්ථනා කරනවා. ද ඔට නිවසුව ලැබේවා කනට අනිතක් නමක කරන්නේ. සාදු සාදු කල මෙහෙම කර නැට ඔබට නිවන්සුව ලැබේවා කෙනනට සාදු සාදු කෙලම මෙහම කරන්නේ ඒ ආශිර්වාදය මං බාරගත්තා මං පිළි ගත්තා එක පාට මෙහෙම වෙන වනේ අන්න බාරගත්ත එකේ සංකේතය තමයි මේ අදදක එකතු කරේ මම ඒ බොහෝම ඉහලින්ම බාරගත්තන ම මෙතනින්මයි නලදටමතිය ද්දක මං එක බාරගන්නවා. ොද නොම කියන්න මක්ද. මම් බාරගත්තා. මොහදමම් බාර ගත්තේ කාවද භාර ගත්තේ. නමෝ සම්මා සම්බුද්ධස්ස. මම කාටදනවස්කාර කළිද. සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇොද මම මේ කාවද භාර ගත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාර අරගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබන්ඳව යම් අවබෝධයක් ලබනවා ඒ අවබෝධය ලැබීම තමයි භගවත අරහත්තෝ කියෙන වශනදකි තියන්නේ. අපි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් භාග්‍යවත්ූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසය කරන්නේ මහද මේ භාග්‍යවත් වූ කැන්. මොකද අරහත් ව කලකැන්නේ මෙට මේ විශේෂණ දෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙ ඇති මේ විශේෂණ දෙක්ක හරියට තේරුම් අරගත් තනං ය හොඳ බෞද්ධයක් පවට පත්වෙනවා. තර හොඳ බෞද්ධයෙක් වීමේ පසුබිම නමුෝතස්ස භගවතුව අරහතුව සම්මා සම්බුද්ධස කනම එන්න මේක පාටේ තියනවා. ැ අපි බලමු ඇයි භගවා කලකයන්. ඇයි භගවූ භගවා කන්න ගුණේ යුක්තයි කලකයන්. බොෝ දෙනග ඇහත්. භගවා කල කියැන්නේ ඇයි කල ගදන කෙන භාග්‍යවත් වූ කළ වාසනාගුණයෙන් යුක්තයි කලා ඇත්තයි වාසනාගුණෙන් යුක්ත තමයි. මොකද මේ වාසනාගුණෙන් යුත අවාසනාව කැන මොකක්ද අවාසනාව කෙනනෙ දුකරින් අවාසනාව කෙනෙ දුකට අවාසනාව කෙන දුකෙන් ඇත්ච්චක තමයි සාමාන්‍ය ලෝකයේදී අපි වහග්‍යවන්තයක් කියලා කියන මුකර අපි දකින සාමාන්‍යය දුක්කොලින් ඇත් වෙලා අපි සමහරත් දෙනා ගැන කියන න සමහර ගුඩ ඉන්න ගයක්ත් නෑ ඇඳින වස්ත්‍රනය වල කැර වේලක් කන්න එහෙමවත් කන්න නෑ නින්දා පහස විඳිනවා ුවොක්කොමක් තියෙනවා සැපයිද දුකයි. වාසනාව දවාසනාවද අ තවත් දෙෙන අපි දකිනවා. හොඳවැට යානවාහන තියෙනවා. පෝම සැපෙන් ජීවත්තනවා. තරමල්ල හොදට ඉන්නවා හොඳ පවල් ජීවිත ගත කරනවා සැපෙන්ඉන්නවා. අපි කියෙන ඇත වාසනාවන්තයෝ කියලා. අනි වාසනාව කියලා. අර කලින් කිය පුද්දුක මෙයාට ෑ. ඒ තරා මට්ට මක් මේ අපිට පෙනෙන මට්ටම. ඒනට සංසාරය දිහ බලපහම සංසාරයන ඔක්කෝම අවාසනාවන්තතියෝ. ඉපද ඉප මැරිමැර යන ගම්හන්නේ කිසිම විදක සැපක්තිය රහතමයි නැත්තනෑ. යම එකක දිවියලෝකලෙහි පදින පාර්ථනා කර හ හැමදාම ඉන්න පුරන් දිවියරෝකි. අපි තා දිවිය ලෝකයේ සැපයි කියලා. අපි ගුවන් දිවි ලෝක පිළිබඳව හොදට ඇස්ගන්නා සාදී දුරන් පිනව පිනව ඉන්න එක සැපයි කිය ඔතනේ ඔතන ගිල්ල ලක පිනවන්න ලෑස් වෙන පිවන්න කැමති වෙනවා. හබයි හැමදාම පිනවන්න හම්බවෙන්නේ. නෑ. දර පිනව පිනවයිඉන්න අතර ද පිනවී අතහරන්න නොත් කොම ත්ේ. සැපයිද දුකයි. ම විසාල දුකක් වේදනාවක් ඇති නම්ගොද සැප වැඩි වෙන තරමටම අනිත් පැත්තෙන් ඒවා නැතිවෙනකොට දුකත්වැඩවා දැ අපිම. අන්ත දුක්්‍යතව පීඩිතව ඉන්න මනුස්සයකුට ඔය පොඩ්ඩක් එහෙම ප්‍රශ්න ක වුණට යායට එතරම් ගන්න ලක්නෑ දුක ඉන්න මිනි ඒ මිනි එකක් දැන්නක් නෑ. නමුත් සැපෙන්ිද මිනිහ දුක්වෙන්න උනොත්හෙම එක තම බද්ධ සමර කලා අපි දන්න සහරක් ඇත්තු. ඇ ගමන් බිමන් එහම යන්න පලාපොරොත් වෙනකොට ඒ ගමන් යන්නේ කොහොම දැන්කුලු ගාකර සුකෝප පෝගී වාහන වලයි එදිර යාකන්ඩිෂන් වාහනවල සීම දුකක් නැතුව ඒ ගමන යන්න තමයි ප්‍රේ කරන්නේ හැබ ගොලට වොත්ෙ න මේ ගමන අප අන්න න මේ දුරගල කරත්ත එක වගේ තමයි යන්න තියෙනෙ කළ කිවොත් හෙම එක අහන්නත් අක මැතිම්කොට ඒ ගමනයාට දුකයි. හ හැම දාමකරත් යන්න විිහට ඔ ගන්න න එක ස් ප්‍රශ්නය නැ එකට දුකුත් න එක සැප විඳන්න නවිඳන්න සැප වැඩිවෙන්න වැඩිවෙන්න දුක කියන එක වැටීම. හද වැ ඇැතිෙනම්. ැ බුදුරජාණන් වහන්සේ ඒ සංසාර ගමන සසර ගමන ඊප ජරාාවාදි මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස උපයාසාදීන්ගෙන් පිරිච්ච.ි කොටම කන ජාතිපි දුක්කාා ජරාපිදුක්කා ව්‍යාදිි පි දුක්කහෝ මරනම්පිදුක්ඛන් පියෙහි විපයෝග දුක්කෝ අපිහි සම්පයෝග දුක්කෝ යම් පිච්චක් ලබති. ක් දවශයෙන් මෙම පෙන්නවාන මේ දුකයි මේ දුකයි කලා ති මේලා ඔක්කොම ගන්න බලාපොත්වවෙන මෙතනස්සය අවස්ථාවදි වෙනම් බලමු මේ ජාතිපි දුක්කා අදීවශයෙන් මනාද විග්‍රහ කළ පෙන්නන්න කලා. මේ දුක සර්වාකාරයම නැති කරා. අනිත්තාගේ තාවකාලික දුක නැති කලා ඒක වාසහාාවක් සැප. බුදුහාදුර සාර්වකාලිකම දුක නැති කරා එහින්ද ඒකත් අරනි සැපට වැඩියේ. සැ ඉට ඉහලම සැප ලබපුු හින්ද හෙලින්ම භාගව ඇැවයි සාමාන්‍ය ලෝකයක් කතාගන්න සැපමයි සාමාන්‍ය ලෝකයට විශය නොවෙෙන සපක් ගැනයි මෙතන ති එනිසා ඒ භාගෙවත් ගුණේ එම යුදුවට වැරද්දකුත් නෑ. හැබැයි තවයි කත්යෙන. භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝ හෝ. ඒ එවැනි සාර්වකාලික වූ සැපයක් ලැබේ කොමද. රාගය භගන්න කලා. භග්න කලා කියැන භක්්න කරනවාගැන විනාශ කරනවා බිඳ දාන්නවා රාගයේ සිදුර යැම්මා ්‍රේශය සිද දැම්මා මෝහේ සිද දැම්ම අනාස්්‍ය වෝ සියලුම අර කෙලෙස් සහකත බැමිවලින් බිඳුණ එකන සසර ඉපදීපති යන්නට යම් හේතු තියෙනවන්නම් එවැනි බැමි තියෙනවා නම් එ බැමි ඔක්වා නැති කලා දැම්මා කොම නැති කළේ තන්තාව නැති කලා අනන්ස වූ භග්ගාස පාපකා දම්මා සියලුම ඒ පාප කියන පරිහානියට දුකට හේතුවන්න සියලුම ධර්මතා වැන්ගෙන් ඇතුුණ තස්මා භගවා තිබුච්චරේ එනිස්සයි භගවා කියලා කියන්නේ. තුොද මේ භගවා තත්ත්වයට බුදුහන්දුරු පත්වන කොතෙන්දිද. ඒ භගවා තත්ත්වේ ලැබයි කොතෙන්දිද. වෙසක් පුර පසලොස්සක කොහේදද බුද්ධගයාවේ ඒ ඇසතු දරම මූල්ලේදත ඇසතු බෝධී කියන ඒ ඇසතු ගහ මුලදී. එදා ඒ සියලු කෙලෙස් නසලා බුද්ධත්වයට පත්වුණ ්‍රසක්පුොර පසරසක පොහොදවසේ. ඉට පස්සේ අවුරුදු හතලිස් පාකෙන පස්සේ අයි තවත්වල ෙසක්පුොර පසුරක පොහෝදවසක පිරුවන්තෑවා. පිරව පාපු මහොත බදුහන්රු දශනා කරනවා. යංච භික්කවේ රත්තිං තතාාගතව අභි සම්බුජ්ජති. මහනිනි යම්කිසි රාත්‍රයක තතාාගතයන් වහන්සේ අභිසම්බෝධයටට පැමිණිවා දෙකැන්න අ භගවා තත්වයෙන් සම්මා සම්බෝධයට පත්වනවාද. යංච රත්තිං තතාාගතවෝ පරිි බා ඇති යම් රාත්‍රයක තාගතයන් වහසේ පිරවන් පානුවන්ද ඒ තස්මින් අන්තරේ මේ අතර කාලය අවුරුදු හතලිස් පහේ කාලේ. යං භාර්සති ලපති නිද්ධිසති යම කියයිද. යම් කතාවක් කරයිද. යම් නිර්දේශයක් කරයිද. සබබංතන් තතේවොහෝතිී නොව අන්‍යතාඒ ඒ විද්ධටම සිද්ධ වෙනවා නො අන්‍යතා වෙන විදිික සිද්ධ වෙන්නේ නෑ වෙනස්වීමක්මෑ. තස්මාත තාගතෝ ති වච්චරී භගියෝතුන් වහන්සට තතාගත කියලකිෙනවාවන්නේ කාරණය. උක්හිඳද රාග දවේශමෝහ භග්න කරපු හින්ඩයි.කීල්්පු වචන වෙනස් වෙන්නේ. මොනවගේ වචනද දේශනා කර. සැපයට පත් එච්ච බදුහාමුදුරුව සැපලබන්න දේශනා කලා. දුකගන්න දැනගත්ත බුදුහාමුදුර දුක නැති කරන්න දේශනා කලා. ලෞකික සැපතියනවා ලෝකෝත්තර සැපතියනවා.තට. ලෞකික වූ දුකක් තියෙනවා. එක ලෝකත්ත ලෝකෝත්තරත්වයක් නැ දුකක් නෑ. ලෝකීයත්වයම තමයි හැම තිස්සම දුක. හැබැයි ලෝකීයත්වේ සැපයක් තියෙනවා. කද ලෝකීය පුද්ගල හැම තිස්සම ඇහැ කාන නාශය දිව ශරීරය පිනවන්න සතුට හැම සතෙක්ම සතුරනු යන්ද හැම සතෙක්ම ඇහැකාණ නාසේ දිව ශරීදය පෙනවන්න සතුටයි ඒ අතර මිනිස්සු උසස් තත්වයෙන් ඒව පිනවන්න සතුටයි වේ අතුබසක් හදනවා මිනිහග හදනවා. කුරුල්ල රස්නට පිහාටු ගැනල්ල වටේ ඇහුරලා උණුසුම් කරගන්නවා මිනිස් විඉතිං රස්්නට යා කන්ඩිෂන්දා ගන්නවා සීත කාලට උණුසුම් කරන්න ඒවත් හයි කරගන්නවා. මනිහ සස් මටම ගන්නවා සත්තුත් ඕනුන්ගේ මටමින් හදා ගන්නවා. තව සත් උනුසුම් කාරයට හොඳට එල්ියතේෙනවා සීතකාලයට ගෙල වදින පොලො ටමයි. තවත් සත්තු සීතකාලට එිය උනුසුම් කාලට කිෙල්ල හැන්ගෙන. එක සත්ව විශය වගේ ස්වභාවයක පවතින ලෝකයක මිනි සාගි්‍යය බල හම මිනිහා බලාපොරොත්තු වන සැපති. ප අතර ඇහැ පිනවන්නට හොඳ ලස්සන රූප වෙනවානේ. අපි සමාජය ඔය තය කුම හම්බ කරන්නේ සමහකට ද මේ හන බොහෝ දෙනා පිටරල ඉන්නවා මොකරද ලංකාව දාලා පිටට නාව ගොල්ල නිවන්දකින්නේ නිවන්දකි කවරුත් පිටල් ලන්නේ ද ඔක්කුමාවේ හැපිනවන්න ජමක් හොයා ගන්නට කන පිනවන්නේ යමක් හොයා ගන්න ව නාස ශරීරය මේම පිනවලා සතටු කරන්නට ඕන හින්දා. තමයි ඔල් ලෝක පුර විසරලයන් ජනතාව සිංහල විරක් මේ කවුවුරුත්ව විසරලයාන් ප්‍රාන පමාර්ගතමයි. ඕක එකේ පානන් කැලිෙකට වැදිල බනබවන කරනවා. එහම නොකර ඔය ඇවිද ඇවි දුක්්මහන්ස විඳගන ඇහැ පිනවන්න ඇැ සන්තෝස කරන්න ඕන කියලා. දුක් මහන්සලලා දාඩිය මුගුරු දාගන බැනුම් අහගන කියා කරිහම්බ කරනවා. මොකකරද ඇහැ සදුරු කරන්න සතුටක් ලබන්න මොකක්ද දැන් විනින්නේ දුකක් විදිවා. එකන දුකෙන් සැපලබනවා කියෙනකයින්නේ.ටිකතම අදහස් කර. ඒ සැපලබන්න දුක් විදිනවා. හැබැයි මිනිස්සුන්ට අනේ මේ ඇහැක් පෙනවන්න විඳින දුකම මේක නේ දෙ කියලා හිතවා දේවෙලාට. ඇහැ පිනවන්න තින ්‍රෘෂ්ාව බලව. එකද යටත කරන අර විදිින දුක්. ඒවට කන් දෙක පිනවානුන ඒමයි දැ සමහකට හොයිනවා කන්් දෙක පිනවන්න දිගටම දිගටම. සමහරු මියසිික් දා ගන්නවා. දෙවනත්වන්න දාගන්නවා හැවයි තිිකහලක් ැනකොට අන කංවල ලෙඩ උද හේතුව ඔය දෙවනත්වන දාගත්තට මේ කණ ටෝක හැමතිේ මොරොතු දෙන්නේ නෑ තුළි බොහම සියම් සම් ස්නාවිපද්ධතියක් තියෙන්නේ ඔ ස්නායිපද්ධතියට තදින් බලපාන අනවශ්‍ය සද්ද ඒ නේත කර්මාත ශාලාවල් වැඩකරන ඇත්තන්ට කන්ද කාවරණය කරගන්නේවා දෙන්නේ එ කනට හොඳ නෑඒ සමහකට පිනවන්නට කියලා හොඳට හොඳට මියසික් දාලා දාගන්නවා හයිියෙන් දැම්මට විපාකය ඊට වැස්සේ ඒ කලාන් පත්තට තියෙනවා විඳින්න්න වෙන දුකහරි අන්තික ඒ වෙලාවේදහම හයිියෙන් දා ගත්ත තමන්ගේ මෝහෙ හින්ද තමන්ට තේරු නැතිවු තමන්ට ඇතිවුනාවේගේ ඒ ඇති මානසික මානසේ තෙරපීම මෝහය හින්ද එක දකින්නේ නැතිවුණට එයට එයාට ඒ කාරණයන නැතුලේ සිින්ද වෙනවා එකදා ඔය සමහරකාට අලුත් අලුත් ක්‍රමය කියලා අප තට පොඩ්ඩක් හැර සංගීතය කියල කියන්නේ මනස සංසිදවන එකක් නිසක් සංගීතය මනස අවස්සන එක නෙමයි අප වර්තමාන දියුණු යුගයේ සංගීතය වරද්ද කරන ඇත්ද. සංගීතය සම්පූර්ණයම කණපිට පෙරලගන්න. අපිසිංදුවක් ගත්තොත් ඒසිින්දුවට යම්කිසි අර්ථයක් කාවදදනවා. ඒ අර්ථය තුළ මිනිහම සමාධීයට සමට ආදරය සම්බන්ධෙන් වෙන්න පුනා. එක අවස්සනවනම එක යම්කිසි හැඟීමක් දෙනවා මකද සාමාන්‍යෙන් ලෝකීයේ ජීවිතේ දී ආදරය කියන එක ගැනගත්තොත් එක උදාර සංකල්පයක් එතන තිය ලෝකය ජීවිතයේදී. ඒක විකෘති කර ගත්තුොත් එක මහා විනාසයකුත් තියෙනවා. අපි දැන් යන්නෙ කො හටද අරක තියන අර සාමය ලංවෙන සංසිඳීම ලංවෙන කරමය පැත්ත කරදාලා අරක තියෙන විනාශය ලංවෙන කරමය පැටි තමයි. අපි දුවක්න්නේ මනස සම්පූර්ණය මවුන් කරනවා. අපි වෙනත් අන්සවල සංගීත තියන ස්වභහා සෞන්ධාරය පිළිබඳවති නවා. එක්තරා විින්ධනයක් ළබන පුද්ගලයෝ ඒස්වභාව සෞන්දරය පිළිබඳ කියන කීක් අහල යම්කිසි වින්දනයක් ලබනවා. සමරෝ ආගමට කැමතිය ඇත්තුව ඉන්නවා. ආගමට කැමති ඇත්තු. ඒ ආගමය පිබඳ ඒ ශාස්තෘන් වහන්සේ ගැන හූ දහම පිළිබඳවොහෝ කියෙන යමක් අහලා ඒක පිළිබඳව සිත සංසිඳීම ලබන. කොයි ආකාරයගෙන් හරි සිත සංසිදනව මිසක් සිත විනාශයලා සිත වික්‍ෂිප්ත වෙලා සිත බොහොම ආවේකශීලී වෙලා තියෙනෙ එකක් නා එක සංගීතයක් නෙමයි එතන වරද්ධ ගැනීමක් තියෙන්නේ. හිතා විින්දනයක් ලබන කොට ඒ වන්දනය තමන්ගේ තෘපතිය එකග සැකිවේ අත්්‍යභික්කවේ රූපස්ස අස්සාදු මහන රූපයාගේ ආශ්වාදයක් තියෙනවා. අත්තිභික්කවේ සෝතස් අස්සාදු කණත් ආශවාදයක් තියවා සබ්දැසීම ආශ්වාධයකුත් තියෙනවා කන තියෙනව කන ආශවායකුත් ශබ්ද තිය සබ්දය ආශවාදයකුත් තිය ඔ අශවාද නැත්තමිස උපසි දුවන්නේ නෑ බදුහාන්දුරුව හොට පෙන්නුවා මෙ ආශ්වාද තියෙනවා. අප ආශ්වාදත්ත කළ ආදීනවේ අනිත් පැතට තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ දහම්ම තුල්ල තැකින්දලකිදා බහිනවනම් අප දකිනවා බුදුහාදුරු ආශ්වාදය ආශ්වාදය වශයෙන් දේශනා කළ තියෙනවා. බුදුදුර ආදීන ආශ්වාද ඇත්තකති ආදීනව දේශනා කලා තියෙනවා. හැබැයි දැන් මේ ආදීනව පැත්ත සල කලා මේ ආදීනවෙන් අයින්වෙන්න පෙන්නන්න. දැ අපි හිතන්න. අපි මතක් කලා මේවිජට අපේ ඇත්තු ගිහිල්ල පිටරටරල ගිහිල්ලලා දුක් මහන්සේනවා. හම්බ කරනවා. හම්බ කරලා දුක් මහන්සල ඕ කල මොකද කරන්නේ. මේවැෑ මේ වැෑ යෙදෙනවා. සැපක් තියෙනවා. හැබැයි හැමදාම සැපේ තිෙනවා. එක පාවිච්චිකර ගන්න දැන ගත්ත නැත්තන් හරියට එක මහා විපතක් තියෙනවා. අපි මේ ඔක්තම ලබනාතරරි අපිට යම් කිසි මෙ පිළිබඳ අවබෝධයකුත් ලබන්න වුවව සැබුදු හඳුුව මෙ පිළිබට අවබෝධය පැහැදිරි කල පෙන්ෙනවා. වෙන මේ වගේ මේ වගේ තත්ත්වයක් මේක තියනවා. ඒක දැකගන්න එක දැක්කන අවබෝධයෙන් යුක්ත ජීවත්යන්න. අපි දම ඇහැ පිනවන්න කියලා හොඳ ලස්සන දේවල් පුරෝගන්නවා. කන පිනවන්න කියලා අර වගේ මහා ශබ්ද ඇති කරන දෙවලුත් කරනවා. දිව පිනවන්න කියලා තව තව දේවලුත් කරන. ්පු ගනවා අරක්කු ගහනවා බියර් ගහනවා විෂකි ගාන ඔක්කොම ගන දිව පිනවන්න කෙලා. ඉඩ ස්තවිරිසක් හොදට හොදර වෙනත් ආකාරකින් හානිදායක නෝර්න දෙවරුත් කරනවා. නාසේ පිනවන්නේ කලා සෙන් පෞ්ඩ ධරෝමිව ඇගේ උලාගෙන ඕවත් කරනවා ඔ එ පා නෙම එකක් නෑ. බුදාන්ඳුව තහනන් කළනෑ ගිහියන්ට. හැබයි අ හානිකර පැත්ත එා තමන්ට විනාශිදායක පත් එා ම අහිංසක විදනයක් ලකොට කමක්නෑ ඒ බුද්ධම තහනන් කළනෑ හැබැයි මෙට තියෙනවා. දැ අපහිතමු සවදත් වර්ගත් තියනවා. ශබ්දත් තියනවා. ගන්දත් තියවා. රසත් තියනවා. ඔක්කොම තියෙනවා. ම වාහන්න හොඳ ස්පාර්ෂ ඔක්කොමත් තියවා. බුද්ධියක් නැතිවුණක්කොකොයි. ඕක්කොම බුද්ිය නැතුනක කොයි. නැද්ද ලෝකයේ හොද්ද ඇත තියෙන බුද්ධිය නැති මිනිස්සු. අර එකක්ලක් පාවිච්චි කරන්න තේරුමක් නෑ එම් ඔක්කොට වඩා අවශ්‍යවනමු කක්ද බුද්ධිය. තමන්ට මනසේ සිතීමේ ශක්තිය විකෘති කර ගත්තො බුද්ධිය පහළ මතිෙනවා. එතට ඒත නැත්තන්ට කොච්චා දේවල් තිබ්බත් ඒ විදීමේ ශක්තිය ැ අද අපේල් ලෝකෙ අන්නේ එක තමයි වෙලා තියෙන. මොනව හම්බ කලත් වැඩක් නෑ යව පවිච්චි කරලා ය බුක්ති විඳිනස තත්වය නැත්තන් බුක්තිවිඳෙන හැටි දන්නේ නැත්ත. දැන් අපි බලමු එදිනි දර්්චී විතයේදී මෙව සැපසේ බුක්ති විඳින්නට මනස දියුණවෙන්නට ඕනේ බුද්ධිය ඇතිවෙනන. පිරීච්ච මානසිකත්වයක් තියන තැන්ට කදාවත් බුද්ධ ඇතිවෙන්න නෑ. මනස පිරිහින්නේ මොනවා හිදද තමගේ ක්‍රියාදාමයන් හින්ද. තමයි කටයුතු හින්ද මනස ප. මනස පිරිහිෙන කටයුතු බුදුහාන්දුරුව තීරණය කලා තියෙනවා. හැබැයි බුදුජාන්ය ොදට පැහැදිලි කළ විග්‍රහ කල තියෙනවා එවට සමාජ සම්මතයේ ඒවා නරකයි කියල කොමත් පිළිගෙන්ල තිවා. අපිදම සත්තු හිංසාාව බුද්ධිමත් සමාජයේ එකන්නේ සත්වය කියයන්නේ කෞුද කියලා තේරුම් ගනින තරම් බුද්ධියක් නැතිමිනිස්සු සත්වහිංසාාව හොඳයි කියල හිතනම්. අපිත මගේ දිවපිනවන්න මං කැමතියි. එකෙන්ද මං හිතනවා අර අනි සත්තුන්ට කතා කරල වේදනාව කියන්න බැරිහින්දා ඒ සත්තුන්ගේ කියන්න දන්න නෑන එකන්න උන්ගේ මරාගෙන උන් මස්ටිකෑවට තමක් නෑ කියලන්න. එතුට මගේ තියන ගෙදර තියෙන මොනහරි හානිකන්නවා මී මගේ ගෙදර දේවල් හානිකර හිට ම මිය මැරුවට කමක්. නෑකිලත් මස තෙරණය කරන්න. හැබ මී ඒවා විනාශ කරනීම මගේ දේවක්ග කර කරන්න. ඌගේ ස්වබභාවේ වශයෙන් උක කරන හැබැයි ඌත් උගේ ජීවිත රැකන්න උත්සාහගන්න ඒ කරන්නේ. ඌටත් වේදනාවත් තියෙනවා. ඌටත් වේදනාවක් තියෙන ටත්උත් ජීවත්යෙන උත්සාගන්නවා. ජවිතය සඳහහා කරදයක් කනවා ඒක මට විනාශයක් එක මං වුව මරන ගරදැන් මේ හිතන්න බැරි කෙනගේ සංකල්පය ජමකට හිතන්න පුළුවන්න අ ත් ජීවත්වන්න කැමති සතේ ඌත් මේ හො කන්න දෙය මගේ මංප මගේ දෙයක් මේ වූ කාලා ජීවත්යෙන් හ දන්නේ මේක දන්න කෙන එක්ක ඌූ කනවට අකමැති තමත් තවශදය පරිස කරගන්න ද එකනෙද කරන්නේ. තමන් තවශද්දී පරිසංකරගන්නවා ඌට එන්න බැරිතරකට එක යොදා ගන්නවා මරලානවතන්න පුළුවන්කම. හැමතන දිම හෙමයි මදරුවෙක් වහනෝ. මදරුව වහනකොට අපිට ඉදදෙනවා. ලිඩත්බෝවවා කියලා කියනවා. ඉති එහවහින්ද මව මදුරට තලනවා. මදුරුවට තරනකොට මට මංහිතන එකල ලඩක් බෝයෙනවා මට දරවා හින්ද ඩංගුව ගකක් හැදෙන්න්න පුළුවන් ක කියලා හිතන. එඒ දරුව එක මං මදුරුවත්්‍යට තරනවය හින්ද. මං මේ තලනකොටම මදුරුව ඇට මං හොඳ හිටින්ද තලන්නේ. මට මොකක්ද වෙන්නේ මදුරුවකිරරි කරුණාවක් මෛත්‍රයක ඇතිවෙලද මට ක්ෂණික තරහක් ඇතිවෙල තිනෙ මදරුවට හොඩ මදුරුව මරන්න මං ධහනකොට මං ගහන්න මදරුව කෙරහි තරහි. මදර දහයක් මරන්න ගැහුත්. මගේ මනස තත්වයක ොමද කියෙලා හිතා ගැන්න පුළවා. දන් සමාරක්කට ඔන්න ප්‍රහිතාගන්න මේ විදිර. එක දිගට මදුරුවෝ කනවා මදර කනකොට සමරකටවන ඉසල්ල පර නිගංග හනවා. දෙවනි පාර තවටයා සැරැග හනවා. සමත් තුන්ගනි පාර සමට කකුල එෙම කකුල එහෙමනම් මදරු අවිදින්නේ. සමට ආවේගේ පාලනික ගන්න බර කකුල ගන්න ඇද තියෙන කනුව හරපු හරි විසිකල්ල. මිනිස මනසේ ඒතත්වේයට ජනවා තක මදරට ේ ප්‍රශ ඇතිව දිගින් දිිකටම කාට. ප්‍ර්න මතුර ඇටන්නේ. තුොරදැන් මදුරුවට වඩා තමන්ගේ ඇතුළට ඇතිවන ක්‍රියාකාරීත්වයේ වීකෘතිතාවයක් සිද්ද වෙනවා තමන් අර දෘෂ්ට ක්‍රියාවක් කරන්න ජයම හේතුකොටගෙන්. අපි අහල තියෙනවා මනෝපු බංග මා දම්මා මනු සෙට්හා මනෝමයා මනසාච්චයේ පදුර්්හේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේතී කියෙන. පදුට්හේද මනසා භාසතිීවා කරෝතිවා, දුෘෂ්ට සිතින් කියයි නම් කරයි නම් තතෝ එතැන් පටන්. අයම කාලෙක් ගියාට පසනෙවෙයි ඒ වෙලා ඉඳලම්ම දුක්කන් අනනේති දුක තමා පස පස්සෙ එවා. දැම්බලන්න අ මදුරුට ගහනකොටම තමන්ගේ ආවේග්‍ය තමන්ට දැන් දුක පසුපස් ඒ වෙලාව ඉඳම නැද්ද ද අපි නිදහස්ට කරු කිවොත්ම හොයි අරක හින්දයි මේ කරන්නේ මේක හින්දයි මරන්නේ උන් අපි මරණ හින්දයිි මේ උග මරන්නේ උන් අප හිසාකරන හින්දයි ඔක්කොම අපි කරන්න කිවට උගේ මරණය ඔුන්ට හරි ඒ සිද්ද වෙනවා උගේ මරණය සිද්ද කරන්න අපිටත් හිට වඩ බහනක ප්‍රතිපල අපි ඇතිවෙ ක්‍රියාත්මකෙන ඒ වෙලාව ඉන්දම් අර සතාගේ මරණ දුකට වැඩිය දුකක් ඇතිිකරවන තත්ත්වයක්. අපේ ශරීද ඇතුේ රසායිනික වශයෙන් සිද්ධ වෙනවා. ඕක තේරුම් ගැනීම වැදගත්තෙනවා දැ බන බුදු අද වෙනස් කරන්න පුුවන්ද. දුෘෂ්ට මලසන නිසා ඇතිවුණ ක්‍රියාකාරීත්වය හේතුකටගන්න ඒ මොහොතයින් දම්ම තමන්ට දුක්විපාක පසු පත්සේ එනවා කියලා කියන බුදු අදන වෙනස් කරන්න පුළුවන්තමක් නෑක මොන දෙ අරද වෙනස් කරන්න පුළා. මොන බ්‍රහ්මරද වෙනස් කරන්න පුළන් ොන විද්‍යාවර දෝක වෙන කරන්න පුළුව නැඒක ලෝක ධර්මතාවේ ඒක බදහදුර ධර්ම දශනා කළය කෙනෙෙ තේරුම බුදුහන්දුරු ලෝකයේ ක්‍රියාකාරී යතා ස්වභාවය මෙන්න මේකයි කලා දේශනා කලා ඒකටයි ධර්මය කෙලා කිව්වේ ඒ කාටෝක්ට නස් කරන්න පුළලන්කමක් නෑ. ඒකයි අර අවුදු හතලිස් පහක් මුුණුල් එහෙම කියපු යම් වචනයක් තීරවණං ඒ වචනය ඒ විද්ධිටම සිද්ධ වෙනවා කලාලේ. දර මේක මහ විසාල විදර විග්හරන්න පුළන්ග වනට කරුණු තේරම් ගන්න ික් ම. තැම පෙන්වන්න එදින එදා ජීවිතය ක්‍රියා කාරීත්වය තුල්ල මානසික විකෘතිතාවේ සිද්ධ වෙන්නේ කොහමතිි කරන. සතෙක් මරන්න බෑ දේශයක් නැතුව. සමහරකට සතාමරණකට රාගයක් තියෙනවා. එකන්නේ සතෙක් මරන්න දින ඇල්මක් තියෙන ඒ ඇල්ම තමයි රාගය. ඒ ඇල්ම එකලා මරන්න්‍ය යනකොට දේශයකුත් තියෙනවා. එඇ ඒ හ ත්වය මොකතික දන්න නැ හි තවයි මේ කරන්නේ. එක මෝහයෙකුත් තියෙනවා. රාග දේශ මෝහෝකයන්නේ හොඳ මානසිකත්වද සත්තු මරමකල තරන්න මේ අනුන්ගෙ දවල් ගන්න ගිහ. අනුන්ග දේවල් ගන්න ති නඇල්ම් හැමතිස මනුන්ග දේවල් ගන්නේ අනුන්දක් හිතවත් කමහිදද අනුත් එකක තර හින්ද. තරා හිද. රාග දවේශය. හි අහස්ව භාවේ දන්නයට හිද තමයි ක්කරන්නේ. එක මෝහ කා මිත්‍යචාරයකා මිත්‍යාචාරයට කෙලීම රාගය මුල්ලෙනවා. කාමරීත්‍යාචාරය හතු මිත්‍යචාරය හේතුකොට ගන මොන තරන් අන්සේක දේශය පැතිරෙනවාද. භයවශයග නැද්ද භයවශයග දවේශයම තමයි. ඇ මිත්‍යචාරය හිද දැ ගනි ද කවන කවරු ො දන අපිතු. ියම් කිසි කෙනෙක් වෙනත් කෙනෙකු භාරයාවක්ක ලාස්ත්‍රෙක් ඇසරු පර්තනාවා. ඉතින් සමාරකට මේ අර බයි කාන්තාවගේ පැවුලෙ දැන ගනීද බය අනිවාරම ඇතිවෙනවා. දිගවට නීතිය ප්‍රශ්න එතන බයක් ඇතිවෙන. අනි කොමන තමන් දන්න වැරදි වැඩ කරන්නෙ කියෙලා මානසික වශයෙන් ඇතිවෙන වින්දන පීඩනයක් එතර වෙනම් බලපාර්තනවා. අනිවාර්යම දවේශය බොහම තදීම. බොර කියනට මොකක්හරිකයක් දෙයක් කෙරෙහි ද ඇල්මක් හිද තමයි රාගයක් හින්ද තමයි බොරු කියන්නේ. බොරු කියනගොටම තව කෙනෙක් රැවටෙනවා. අනිවාරෙන්ම තවකෙනෙක රවට්නවා අනිකෙනෙක රවටනවා කියන්නේ ඉතන අර පුද්ගලයා රැවැටීම දෙ යක දේශක් තියන්න ටෝන්නේ අනුකම් පාවක් දයක් ැ ත එකත් මෝහෙ හිදම තමයි දැ මේ හැම අවස්ථාවකදීම රාග දවේශ ම ක්‍රියාත්මක වෙනවා. දැ නිතර නිතර යාම්කිසි කෙනෙක් මේ දෘෂ්ට ක්‍රියාවන්න්නේ එද ගියොත් යගේ මානසිකත්වය හොඳේ එකක්ද නරකකක්ද. නරක මානසිකත්වයක් ඩ ඉන්න ඒ පුද්ගලයා නිරතුර ජීවිතයේ දී නරක මානසිකත්වය හතුකොටගෙන ගේ ශරීරයේ රසානික ක්‍රියාවලිය හොඳ එකක් වෙන්නේ නෑ නරක එකක්ව නකද අපි දන්න අප හැම සිටවිල්ලක් පාසාම ශරීරයේ හෝමෝන ක්‍රියාදාමයක් වෙනස් වෙනවා කියෙනවා. අප කල්පනා කල බැලුවන් එ විනාඩියක් ඇතුළත මේ හෝමෝන ක්‍රියාදාමය කී ආකාරයකින් වෙනස්සෙනද කෙනත් අපි දන්නේ සිටව සිටවිලිටන එක වෙනස් වෙනවා. අප හොඳ සිටිවිලිකත් දරාගෙන ඉන්න පුළුවන්ම් පෑගානක් තිස්සේ දොට අප ශරරයේ ඒ හෝමෝණ ක්‍රියාකාරයීත්තුවේ ප්‍රසන්න ආකාරීෙන් පයගරන්නක් දිගට සිද්ධ වෙනවා. ඒ අපි අනුග මරණ හැට අනු හිංසාර හැ කොටෝන හැට විදවන ැට කේලන්කි හැට කල්පාගර ඉ ඒ දෘෂ්ට කෝමෝන ක්‍රියා කාරීතය අපට සිද්ධ වෙනවා ශරීරය ඇතලේ. සමහරක්කරට ඒ හේතු කොට ගෙනම ඒ පුද්ගලයාගේ මනස දෘෂ්ටවීම හරි සන්නවීම හරි වර්ධනය වෙනවා තවරුුවනම්. තැන් සමාරක් අවස්ථාතියනවා කේලමක් කියන්නට හිතනවා 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 කේලමන් සමාජ කරණ ගොඩත් දෙන්න කොයි කොයි පැට්ට කල්පනා කරන ද ේලම කියන්. වයාදන්න වැරදි වැඩ මිකරන්න කලා. පැයක් විතරයා කල්පනා කරනවා. මේකාලය මුළල්ලේ මෙයාට ඇතුව ලතින්නේෙ හොඳ ක්‍රියාදාමය නිවිදන් ක්‍රමක් ක්‍රමින් ක්‍රමක්‍රමෙන් දිගින්දිකට මෙයාගේ මානසිකත්වය දෘෂ්ටවීම හේතුකොට ගැෙන මෙය දන්නම නැතුව අර ක්‍රියාව සිද්ධ කිරීමට මෙය පෙළඹෙනවා අනුකම්පාවක් නැතුව ේදෙන සහරකට ස්පාසක් නෑ මේක දැන් කියන්න යන්න. කියනකොට කියන්නේත් හොඳට තහවරුවවෙන්න බොරු හදල දාලත් කියනවා. ඇයි අර ඇතිකරපු මානසික ශක්තිය දෘෂ්ට ශක්තිය ඔය කාලය එයාට හොදක්වෙලා අපි මේ සිදුවීම දන්න වන්නං ඇත්තටම අපි මේවා කරන්නේ. මේ පුළල්ලුවන්තරන් දෘෂ්ට පැත්තෙන් වලකින් අපි උත්සාහගන්නව සිද්ධුව වෙන දේවල් අපි දන්නවන්නන් ශරීරය ඇතුළේ. මද. මේක විශේෂම වලපාන්නේ මොලේට මොලේ ක්‍රියයක් කාරයීක්ත්තුයට. ක අ සුභවාදී පත්ත තේරුන්ගත්තවොත් මේ පැත්තැෙන් වන හානයේ ගොඩක් හිතා ගන්න කුණා අපිටම අපි කියන භාවනා කරන්න කියලා. භාවනා කරන්නේ කිෙනමුට අපි කිය භාවනා කරන කියෙනගේ මනස පිරිසිදුවේවා. භාවනනා කරනකට බුද්ධි වැදිි වෙන එක් කියෙනවා. බුද්දි වැඩි වෙන ක කියල ැො ස ල් හොට ක්‍රියාත් ක වන්න. හොඳ ප්‍රසන්න හෝ මොන දරාවක්කල ේ දහතුව මොලේ සයිල්ලා අතර ක්‍රියාත්මකීම හේ මොේ ක්‍රියාකාරිීත්වය සයිල්ලෝල ක්‍රාකාරිීත්වය තහවුරුවම සිතීමේ ශක්තිය වැඩිරට හේතුනවා. අත්ම හිතන් බන හ රනකම රහක්ගේවෙලාට හිතීම ක්ති. මොනාද කොරන්නි කරදන්නේ. නෑ රාගෙන් දදුෂටවෙච්වලට හිතීමේ ශක්තිය ද හොඳ නරක පලිබඳ නෑ. බද හතුව මොලේ විකෘති වෙලා. ඒ බල පැහමැති කරනවා. ඉති අපි මේ බුදුරජණන් වහන්සේ දේශනා කළ දහම ජීවිතයට සම්බන්ධ කළ බැලුවත් කොයිතර දුට විද්‍යාත්මකව මේ අපට බලපානවාද කියලා. පිනත්න වෙන කිසිව දහමකට බුදු දහමත් කළ වාද කරන්න තර් කරන්න පුළුවන්වෙන්නේ. නෑ දැ මේවා මෙම පවත්ව වවා අපි පවත්තන්න පවත්වන්න මනසපි විකෘතියලා කති ේ සිත මේ ශක්ති නතිවෙනවා සිත මේ ශක්තිය නැරවු සැපවිඳීම ශක්කනග මැතිවලන සැපවිදීම ශක්තිය නැතිවුනාට සැපවිඳින් අවශ්‍යයි මිනිස්ුන්ට. එකන්ට කොහෙන් හරි සැප හොයෙනවා. දැන් කොහෙෙන් හරි සැප හොයෙනවා. ඒගාවට් හිතනවා අනේ අපියෝ බලං ඉන්න දෙියෝ ඇති කියලා. ඒ අපේ බලාපියෝ බලං ඉන්න දෙියන්ගෙන් පිහිටත් අපිට ලැබෙන කරලා මිනිස්ස කෝච්චරන ඉන්නවාවද එකම කතර ගම දෙිය කී කෝටිකට බලන්නද. එක පාරට ඇයි මේ අන්ද විශ්වාසය ඇයි හිතන්න බැරි. නිසුන්ට මට දෙියන්ගේ පිහිට ලැබෙනවා මට දෙියන්ගේ පිහිටයික කියාවම දෙදියන්ගේ පිහිට පතනවා හැබ බල ොට මිනිහගාව දෙියෙ කිට්වෙන දරවත් ගොලක්නෑ. දෙියෝල් කියෙන ජාති අහක් ඔොලුවත්තිේ නැත්ත. කල්පනා කරන්න පුළුව ඇැත්ත. හොන්දන තේරෙන නැත්තු දෙියෝ කියන්නේ. මේ අප අපේම තියෙන දුෘෂ්ටකන් හින්දා අපි විනාසයට පත්වෙලා අපි අන්ඩ නකොට වැලපෙනකොට ය එක කෙන හිතන් දෙවෝ අපිත් කණ්ඩන්න ඕනේ කිය. දෙ අප ද්‍යහ බල බල නේ අපි දුක්විද න අපිට පිහිටක්වවෙ ඕනක හිතන්න ොනෙද. දෙවියක් ආශිර්වාද කරනවනන් දෙවක් ආශිර්වාද කරන්නේ දේවත්වෙන කිත්වෙන කෙනෙකොට දෙවියන්ට හිට්තු කරන්න පුලුවන් කනෙකොට. දෙවිය හිට්තුව හැමතිස්ෙම දේවත්වයට ආසන්ය ඉන්න පුද්ගලයන්ට. දේවත්වය යන්නේමනි සරර වභ වෙනමි ය ගුණේ සබහවය. මනුස්සෙක් වශයෙන් ඉඳගන ඔබ දේවගත පුරගෙන් එතට දෙවිය ඔබගාව ඉන්නවා. දෙවිය සෝස පස්සෙන්දුවන්න ඕනෑ දෙවී ඔබගාව ඉන්නවා නිරන්තරේම ඔබ දේවත්වයට සම්බන්ධ කිෙනෙක්. ඔබ දෘෂ්තනම් ඔබ මනිමරණවාවනන් ඔබ කේලන් කියනවනං බනුග රවටනවනං ඔබ කිසිම කරුණාවක් දයාවක් මෛත්‍රයක් නැත්තං ඔබ කොහොමද බලාපොරොත්වයන්නේ දෙීකය පිහිටක් මට ලැබෙන ඕනෙ කලා කවදාවත් හම්බන්නේ න නවත් බලන්න ලෝකය දෙවියන්ගේ පස්සෙන් යන ඇත්ත දෙවියන්ගේ පිහිට හොයකයා දුවන ඇත්ත ගැන හිතන්න කොයි තරන්දුරට ගුණධර්මතිනන්ත සමරක් මුද ලල්ලෙඉන්න අපිදන්න. ල් අවුදු පතා අවුද කීපසරයක් කතරගම යවා. හැබයි ්‍යාපාරය කරන්න කොහ. ඇත්තක ද ගොරු කියන. බොරුව රජවෙලා හැමතනම කුටකං හැමතන හැම වෙලා සේව කැන සැකීමකුත්නෑ හැබැයි ලොකුවට පිරුවට ඇදග නිල කතගම දී ට පූජාවට්ටිල කෝට තිල හරි භක්තිය භක්ති මාත්‍රයක් ඇති කරන වදනයකුත් ලබනවායා පේ නැ් අර්ථයක් නෑ කියලා. නිකම් මානසික විදනයක් ලබවා ඒ වාන්සක විදනයක්කම පරිහණයක් නැද.ඉන්නත්න දැනගන දෙයක් තියෙනවා සැප ලබන්න උන්නන් සැපතියනව නෑ ඈයට කොහක්ක. සැපතියෙන්නේ තමන් ගඇතුලේ තමයි ක්‍රියා දාමය තුළ. සමහරු හෙනවා ඊ පේ දවසකක්කෙනෙ ඇවිල්ලකින සමහරකිනල් සහරකෝ දශපාලන වාදනයම් කිනල. ොමහන්දරුව කරපු දෙයින් වලතින මනිස්සු ක්‍රස්තිා යාගකමට හරවා කළ හෙට. ොකද මිනිස පන්සලේ හිටියරු දේවාල හින්ද දේවාලටය දැ දේවාලට මිනිස් යන්නතට ිනිසු ක්‍රස්තිායාකම යැනුදද කරන්න. හැබැයි ප්‍රතිපලය වෙන එක. අපි දන්න හොදටම දැන් අපේ ක්‍රස්ටතියාන්ට හැරනවා හැරනවා හරනවා කිප හඩද අඩු ති කොම දඩේ? තාම අර බන දහක් නැති අහන්න නැති මිනිසුන් ඒ පලාත්වරනම් තිගත් තාම තියෙනවා. නමුත් දැඟවයි පාන දුර පැත්තේ වගේ සීග්‍රෙන්න් ඔය ඇතිවලගේ ඔය පලාත්තුල දැඟගවය ගතිය නෑ. ගද හේතු. මිනිස්සුන්ට මිනිස්ර හැරිගෙන හැරිගෙන ගියව දගෝ වඳන කාලිතමයි. දෙියන්ට අධන කාල තමයි. මිනිස්සන්ට බුදු දහම මේකයි බුදු දහම මෙන්න මේක හරය මෙතනයි මේක යි ක්‍රියාත්මක වෙන්න කෙලා. නි අබධ ක දිමන්ස එකද ඒ එකක්ත් වනුනේ නෑමසු සත්‍යය වටහ ගත්තා. එනි සමිනිස්සු යැදීීම වලින් ඇත්න අනතත් අප ැවවි ලක න න හදු පුදම සතුරක් ැ තියෙනවා කියෙලා. පුදු මාත්ම විශ්වාසයක් දන් අපි තියවා කියෙලා. අපි ඇතුම මේක පුොද අපි වැරදි කරනය ඇත්තු නෙමේදේ. අපට පුළුවන් තරන් අප පන්සල් රකින්න උත්සාගන්නවා පන්සිල් රකිනවා කියෙනක බෞද්ධයට මයිටකක් න. අපි ලෝකයේ තියෙන වැරදිිටික ගත්තු ඔ ලෝක තින වැරදි ඔක්කෝම එකතු කල්ලා සාමානෙන් ගිහිජීවිතේ වැරදි ඔක්කෝම එකතු කර ඔක්කොම වැරදිගේ ඇතුල්ලනි පන්සිල් ලතුනේ. අනිත් වැරදි ඇතිවෙද ප්‍රධාන හේතුවක් තමයි අන්තිමසිල්ි පාදගැත්න එක ඒක ඇතත් නැත් සහර වැදදි මිනිසන්ගේ දුෂ්ට භාවවයිදම හේතුවෙනවා හැබැයි ආර්ථික පරිහානි ආධ්‍යාතුකාවාරිහානි ඔක්කොමත් එක්කළ වැරදි සිද්ධ වෙන අතිම සිල්පද. නමි නැතිවනයි බෙවල්කම හිද තැන් අපි හිතම ලංකාවදිී හැබැලුව ලංකාවේ මිනිස්සු දුප්පත්නේ ද ඇතදන ලංකාමිසු දුපත් නෑයි ලංකාමිසු පෝසත් ලංකාමිසු පෝසත් පෝසත්කම හිදම දුප්පත් වෙෙලා පෝසත්කම හරිට පාවිච්චක කරගන්න. පාවිච්චි කර ගන්න බුද්ධිය නැව අපි තනම සාමානයෙන් දුප්පත් පවුලක් ගතොත් අද ලංකාවේඒ දුප්පත් පවුලක දුපත් පවුල් සේට අනුවක රතර මිනිස බොනවානේ සිට අනුවකතර මිස බොනවා ඔය බොන මිනිෙ අදවර්තමානය රුප පන්ධහකරඩී විදන් කරන මාහසකට අඩුම වශයෙන් දෙබඳ කමට. ඒට ඔය ගෙතර ඔය මනිහැ පවුල ඇත්තු කන්න කොහමරරි අඩුම තරමේ රුපය පන්දහකත්විියදන් කරනවා. ැ කන්නේ කෙන්ට ගෙතර වැද්ධිකරනගේද පන්දහයි. බොන්න පන්දහායි එකතු නිකම්ම පන්දහක් අප තගි හිල්ලා. ආර්ථකය අරකයක. රුපය පන්දහක් බොන්න පාවිච්ච කරන පෝසක්ම එක්ෙම ේද ඒ ියහැ තත්තිම් බල්ලකොට. හැ ඒ බොන්න නැත්තං. අර පන්දහා තවකී දක්හරි වැඩි කරගන්න බැරිද. දැන් ආර්ථිකය කොහොද රටේ දැ අද ඔය ගොඩක් දෙනාට අපිතුම් දැ පිතරටොල්නේ කාන්තාව ඉන්නවා කාන්තාව ඇයි පිටරටොල්ල ගිලති දරුටික දාලා මිනිහවත් දාලා ඒ පිටටොල්ල ගිලතියෙන්. කල්පන කළ බැලුවත් බේබදදු කම මිනිහගේ. ඔවුල ග ගන වික්නේ දරුවන්ට උගැමගන්න විසියක්ක්න ගෑැනි හැරි ටග හිල කියය කරිවල දරුවටු ගන්න ගයක් කතාගන්න මහන්සේ. වෙනවා මංකෙන සිර සීයම එම මේ හැබැයි සේට හැට හැත්තාවක්ම. ඒතත්ව තමයි තියෙන්නේ. කොච්චර සැපසේ වාසනාවන්දව ජීවත්වන පුලන් ජාතියක්දමයි. විනාසෙන්. මේ විනාසේ කොච්චර දරුන්ද කියෙනවන මෙච්චර වටිනා දහම තවටික් කලකින් අභාවි යන. අප කොච්චර බනවත් මේ බණ කියන එකින් මිනිස්සු හිතෝත් මිසු බුද්ධිමත්ව කටයුතු කරොත් අපට පුළුවන් හදා ගන්න. එමනත් තික්කාලකින් අප ඉවරයි. මිනිස්සුන්ගේ විනාසය හිද දැ මනිස්සු දරු හදන්න. පවුලක දරුවයි දෙන්න ඉන්නේ. තුට ඒ දරුව දෙන්නත් හරිත හැදනි නෑ. ඉවත් විභාගාත හැදන දරුව වවා. අමට සලකරන දරහය හම්බෙන තාතර සරකන දරූහයන් හම්බෙන්නේ අමතත පුලන්තර හරන් කකාල අම්ම තාතර පුලන් පසරදයක ු දිර තල්ු කරන පුල දරුතමයි ඉන් අ අපට හොඳර පේනවා අද සමාචි සහර පවුලයිනවා පසාද බැඳල යනවා ගේෙදාහි දම් දෑවැත්දල්ලෙල අම්මට තාතට කරතරකව කරදරන අම්මතාතරකින් ගේ විකුණල හරි දීපන් අම්මතාත එ බැස්සත් ඒගලන්ටට ප්‍රශය උන්න ඔයි විදිර මහසත් පපුරෂය. මන්ද බුද්ික ජාතියක් බවට පත්ව ලාතියෙන්නේ. තොට මේකට හේතු ඇයි අ මනස්ස පිරිසිදු වෙන්න කර්මවලින් ඇත්වල මනස අපිරිසිදු වන සිතිවිලි තිගින්දිකටම වර්ධනය කිරීම ප්‍රධාන හේතුව වෙලා තියනවා. දෙද අන්තිමට හොම වෙන්න ගහම දරුව හදන්නත් නැතුව අන්තිමට වෙන්නේ මහනවෙන්නත් ළමේ හාගන්න නැතියෙනවා. ඉට වස්සේ හා මහනවෙලා ඉන්න ඇත්තොත් රස්සාවල්හ යන්න ඉගෙන ගන්නවා. ඉගෙන ගත්හම ඒගාවට මිනිසදු බණහන්න යන්න සිද්ධුවව පල්ලියට. ක්‍රිස්තියානිි පාද බලදන්නවා දැයි. එකුළු බුදුරහම ඉගෙන ගන්නවා. මට වශන ගියාවද හම්බුණ පාද කෙනෙක් මම එහම ලඟින් තියාගෙන පොඩි අංශාසනාවක් කරලා අංශාසනාවක් කර ඉන්න ගම මංගේ පාද නිකන් කිව අපි ඉතිහාසේ අපි හමද ්‍රස් පත් ල පරංගීගේද පැහත් ලිකල්ල දීනගන් හ මේ පාදගේ වන පරම්පරාවේ එකක් අවස්ථාවින අම්මලතාතලක්කො බුද්ධාගමේ. අරවිදිට වෙන ස්ත්‍රීමක් සිද්ධ වෙලා යෙන්න මං එහම නේදකෙ ලහපුහම එ පාද කියෙනන හෙම තමයි ලාෝන්දුර. මමත් බුද්ධාග මගෙන ගන තියෙන්නේ. මත් නසිටිකේ උගන්නන්නේ බුද්ධාගම කෞද ෆාද. ඔස්ට්‍රලයා ඇක ඒවාාද කියන්න මම මෙහි නොස එකගේ බුද්ධාගම උගන්න. ජපරේදම කතා කර වෙලාකො එක වෙලාකද මේක මවෙෙනින් කට්ටකට කිව්වා පාර හම්බල කතා කරන්න ගමක් මේ සිද්ධියක පහම නිකම වන්න අවස්ථාව ලැබුණ ඒතිච්චන හාමුදන මං උගන්නන්න බදුල මගේ ඉස්කෝලේ බෞද්ධ සංස්කෘතිය උගන්නන්නේ මුස්ලිම් ටීචකන. ඉගන ගත්තනම් උපදය තියෙනන ගැනීම බ සදුසුකම තියෙනවා. එක හරි එක නරකකුත් නෑ එක හොඳයි හැබැයි තවත් පැත්තක් බලන්න තියෙනවාලෙද අපට මොකක්ද වෙන්න කියලා ඇ ඒතත්ව වෙන්න අපට හාමුදුරුරුඉවනම් හොඳට අපි උපාසක උපාසිකව හොඳද ඉන්නවන්නම් එක තත්වට වෙන්නේ පත් අපේ ඇත්න මොක් අඩුගර නමුෝ තස්ස ගැනීම ොඳ රත් දනගන්නටැනීම? ඒයි දමුෝතස්ස කියන්න කියලා දැනීමක් නෑ. ඒකයි බුදුහාන්දුුරන්ගේ වචනය අයි වරදි සැප ලබන්න ඔන්නම් මෙන්න සැපලබන තින මාර්ගය. ඒ සැපලබන තියන මාර්ගය මාර්ගයේ යන තැනැත්තා ඒ මාර්ගගේ පිළිපැදීමතමයි බුදුහන්දුරන් කරන පු ලොකම උපහරය. අපිතුම බුදුහාන්දුරට මල් පූජ කරනවා. ඇ වෙසක් පෝය වගේ පෝයගත අපි දන්නවා මල්න් කොච්චර පූජ කරනවා බුදුාදරට ආර කොච්චර පූජ කරනද බුදු හඳරන් වෙසක්කුඩු කොච්චරහදන දොරන් කොච්රහදනවද දන්සල් කොච්චරෙනවාද. ඕ අකදේවල්ලෙමයි ඔොහොදයි. හැවැයි පරනිර්වා අවස්ථාව ඉදි බුදුරජාණ වහන්සේ අනන් හොුරන්නට කෙන සිප්ගියක් වොනාා. දස දහසක් සක්වලින් තයෝතාව වූ පැමිණිය. දෙවතාව පැමිණල්ල බුදුරජාණන් වහන්සේට දිවිය ගන්ධයන්ගේෙන් දිව්‍ය මන්ධාරා මල්වලින් ආද නොක් දිව්‍ය පූජා පවත්තනවා බුදුහන්දුරාණ හඳරගෙන ආනන්ද මේ දස දහසක් සක්වලින්ටමි දේවතාව මේ ක්කොම කරන්නේ තතාගතයන් නොහන්සිට උපහර පිණිසයි. ඒත් මේ කිසිවක් තතාගතයන්ට කරන නියම උපහර නෙමයි. තතාගතයන්ට කර නියම උපහාරයක් වන්නට නම් ධර්මාන ධරුණ ප්‍රතිපන්න වන්න ගැන මං කියපු දේ කරන්න. ඒ පිළිවෙත පුරන්න. ඒයි තතාගතයන්ට කර නියම උපහාරය. තතාගතයෝ ඒ උපහාරය ලබන්න සදුස්සේ. යම් ආමිස උපහාරයක් ලබවනන් තතාගතයන් වහන්සේ ඒ ලැබීම අන්නර ප්‍රතිපත්කය කරන කෙනෙකුෙන් ලැබෝත් ඒකට ඒක ලබන්නත් බුදුහාන්දුරු සුදුසේ. එම නැතුව අපි තන්න පොඩක් කල්පනා කරලා අපි පූජගන්නවා මහා මල්ටොන් ගණන පූජ කරනවා. බුදාදුරාතිේදි කියන්නේ දීවිය මන්ධාරා මලත් මටකරන උපහරය නෙමයි කියල හම් අපි උපූජගන්න මල් මොක්ද බුදුහන් පහාර. දිීවිය මළුත් මටකරන නියම උපහරය නෙමේ එකකි වනන් අපි පූජගන්න මේ මල්මන අද ුදුහන්දුුරට. හැබයි ඔච්චරවන නෑ පන්සෙල්ටික රකින්න රකින්න උත්සාහ ගන්න. පන්සෙල්ටික රකින්න උත්සාහගන්න කෙනෙක් දිවිය මන්ධාර මල්ල ඔන්න කෙළෑ මලත් ගැල පුජ කරන් දිවිය මන්ධාර මලකට වැජිය ආනිසංසයි. මල පජ නිමාස ය දන්න ඇයි බුදුහන්දුරට පූජ එයා පූජ කරන්නේ බදුහන්රන්න දැකලා කොම දකින්නේ පිළිමෙන නෙමේ පින්තුර ඉන්නෙමේ බුදුහන් කන්න දකින්නේ යෝ ධම්මන් පස්සති සෝමන් පස්සති යමෙක් දහම දකිනවාල මෙතන තමාව දකිනවාකිවා. දැන් දහම දකිනවා කියලා කියන්නේ බනපොත නෙමේ හම දනවා කියැන ධර්ම අනුව පිළි පැදල හි ප්‍රතිඵලය දකින එක. ඒ ප්‍රතිප දකින තා මානසිකව ලබන යම් ින්දනයක් තිීනවනන් ඒ විින්දනය බුදහාන්දුුරంග දන, බුදුහද රගේ ලපු ඉන්දනය බද හාන්දුර තපු විින්දනය. එක ම දන්නවා බුදුහාන්දර දමේවාගේ කැන කියලා. ඒ බුදහන්දර දේශනාගරපු චනය නවැරදී කර තහරුයි බුදු දැක්කා. එයා ඒ බුදුහාදුරුව දශනාර මට යහපත සඳහා යම් මගක් දේශනා කලාන. මට සැපය සඳ යම් බගක් දේශනා කරනම් බුදුහාදුුරුව. මම ඒ දේශනාකරපු මගේ ගිහිල සැප ලබනවන. එමල මට උදව්කරපු කෙනට මම කැළගුණ සලකන්න නඇද. උදවකරපු කෙන පිරිගවන් පාලා මැරිල්ලාේ ඔබ වෙනිිහෙර කිවොත්තෙම. එවට මගේ හදවතය ඉන්නවා. මට කරන්න පුළන් උපාහරයක් වශයෙන්. ඒගේ පින්තතුරක් ගාවට හිල්ල පිළිරුවක් ගාවට හිල්ලලා මම ඒයාාවෙන් මලක්තියෙනවා. ඔ දැනුත් අප ඉස්සරහිට පාගමැතිවරුන්ගේ පිළිරුව ගාවට ගිල්ල තමට කරපු උපහර රටකරපු සේවසේ කළ මල්මලාවත්ද වලින්වර එ බුදුහරරට කොම කරන්නුය. ඒකයි මල්පු ජමාර්කෙන මල් පූ ජ කල වැඩන්නේ බුද්ධ පූජා ජකල දැ වැඩ න. ඒ තර දන්න දන්ද ඩක් න ල කරන විදිියක්න වැඩක් නෑ තමයි. හැබයි කරන්න මොකක්ද ඇයි කරන්න කල දනගත්තො. එක උපරම ප්‍රතිඵල තිය. දැම කි කියව නෑ න මල් පජ කරන්න එපාක සමහම දාහන තේරන්නේ. දැක කොනක් කල්ල ආදරම බුදු මල් පූජ කරන පාකිවා බදදු පජාවතියන් තපක්ව තේරුම් ගන්න මංකන එපා නෙමයි එක තියන්න ඕනේ හැබයි. පල් නැති කෙක් නිකන් චාරිත්‍රයට ඔක් කරලන වැඩක්වෙන්නේ. අඩුගාණ පන්සිල්වත් දකින උත්සාගන්න කියෙන බුදුරජාණන් වහසේගේ ප්‍රතිපත්තිය තියනෙන සවය දකිනකොට ඒ සුව ඇතුළ බුදුහාන්දුරු දකිනවායා. බුදහාන්දරෝ දකිනකොට බුදුහාන්දුරන්ඩ ක්‍රතවේදී බව පිස යම් පහරයක් කරනවා ආමිෂයෙන් එකක තමයි බුද්ධ පපුජාව පපුජා කරනවා කියල කියනේ ඒ ද බුද ේ. තචු ුද දොම ද හිට පෙරත කොට කකද තියෙන. ඒ හරිට දන්නව නං අපි තියන දේවල් මදිවේ ඒවා දැනගත්තේ ඇත තමයි ඒ මහාවෙහරවල් හැදේ. මහා විහාර පරිත්‍යයා කළේ අද අ එන මුොකක්ද ච්චර ලකක් කදන ක ලත්කවා. ඇැව අපි අද බව බුරදු දහමය කළ පෙන්න්නන්නේ මොන මොනද බද්ය කලති ම ඉති ුදු දහමය ක පෙන්න්න. තන්සා හිතන්න පොඩ්ඩක් කල්පනා කරලා අපි මේ කොහේ මෙච්චර වටින දහමත්්‍යයා ගැන අපේ කොහේ යන ගමන කරම ඉන්න කට. මොකදදක්ම කරන්න කෙලා. නිසා නමස්කාරය හොර තේරුම් ගන්න. තට බුදුරජාන් අ අරහා කියෙන වචන තේරුමතමයි සුදුසුයි සුදුසු බව. ඒ සුදුස මොකරද අ ප්‍රතිපත්තියෙන් කරන උපහාරය ලබන් ලමක්. බද හාමුදුරෝ දේශනා කලාන මෙන්න මේක ගියොත් මෙන්න මේ ප්‍රතිපලය තියෙනයි කියලා. ඒක අහන කෙන ඒදේ පිියරනක කරනවාන්න ඒක තමයි බුදුහන් කරඩ කරන. උපහාරය. එ අපතු සාමාාන්‍ය කෙනෙකට අම් දුවකට අම්මයි තාතය අවවාද කරනවා. පුතේ දුවේ මෙහෙම කරන්න මෙහමරත් ඔබලට මෙහම හපත සිද්ධ වනවා කියලා. දෙං හරි අම්ම තාත්තා ඉස්සරදිය එහෙහි කියලා ඔලු පාත් කරන්න බාරාරගන්න අම්ම තාත නැත්තනය එක අනි දේව කරනවා මුොකද අම්මර තාත ගෞරු කන. ඒ අම්මතාතක නින්දාව. අපි වනත් නම්මෝදස්ව බගවතු අරහතු සම්මා සම්බුද්දස කියලා කරන්න පුළුවන් අනිත් වැරදිට කේලා කියනෙව බොරු කියනෙව මත් පැ බොනයි දුරාචා ඔක්කො රනන එක බුදුහරන්න කරපු නිගහ වෙනවා තනවා. බුධාන්රන්න නම්මෝතස්ව භගවතු අර සම්මා සම්බුද්දස්ස කිවන හයට යට බුද්ධන්සරනන් ගච්චා වික්න කෙන. ගන තේරුම දැනගෙන. මේක තමස් කාරපාටේ තේරුම කියල තේරුම දරන තේරමතු වනං ඒ කියලා බුද්ධසර ගච්චාමික වනන් අන්න එතන තමයි බුදුන්සරණ ගියා වෙන්න. ඒක ධමන්සරණන් ගච්ඡාමික වනන් බුදහාදුරන් මම බුධාර වෙටගේ දහක්දේශනා කළ මංගේ දහම පිළිපදිනකම තමයි බුදධරණ කන හරය කළ වහරක පිළිපදි ේදන නම් ඒ යෙදීම තමයි දමංසරණ දාමි වෙන්නේ. සංගසර චාමිවෙන්නේ ඒ යෙදම තුල ඇතිපල ලොපු ඇත්ත තමයි ර ආරය සං ඒ අපි අදනත් සැට යුත්ම කරන්නාන අන්දරාදිය මහාරඟපසිහිට අදත් අපට යම්කිසි තහවරුවීමක් ඒරුවීම අපට එක්නේ මේ ධර්ම මාර්ගය තුළ උතුම කල ශක්තිය තියෙනවවාන් ඒ සංඝයා අපේ විශ්වාසයට හවුරුකට අපට ඒමාර්ගේ පිළිපැදීමට පෙහිට ඒක ඒ සංඝ්‍යක්ෂ සංඝන් සරණංග චි කියලත්. මේ වි්‍යත යාම්කිසි තෙරුවන් සරණ යන. අපි ඔයා ඇතු කවති කලා අපි තෙරුවන්ගිය නමස්ක අපි තෙරුවන් සරණ නමස්කායකිවේ ප්‍රවිජිතය කලා හිතා එතකට ඔබට හිතන්න පුළලන් ඔබොහොඳ බෞද්දමටික දැනගත්තොත් ත අනිත් ආගම්තිය ඇසල බලන්නගුනාව නෑ. ජීවත්නත් මේේටික අනිත් තාගම්මල ඇකුම් බලනවා අපි ජීවත්යෙන්නේ මද කියෙලා. බුද්ධහම් ේතාවම පදද කියලා තේරුම් ගන්නවා. අපි දන්නව සහරක්වට දැ සහරගමිකින් දැ දහමයෙන් එක්තර විිය පත්‍රිකාක් විඩු බයිවරටල්ල ප්‍රසි්ද කලලා ලතින සිංහල භහෂාවේ තන්න්නේ කර බුදුහරගය විකොට එක බුදුහන්දුර කියන කෞදකක් විකෘති කරලා. අරවක් හැබයි හරි ලස්ස කරාන කොල කියල තියනවා දොර. මේ දහන අවබෝතිමිහි අරවගයක් දැක්වොත්හේ ඇත්තන ේන්නම් කියයි ඇයි ධනිනෑ තමෝතස්සකිවීමම කටවත් දන්නේ නෑන්ත නේනන් මේද නිසානි අි ජීවත්යනි කියයිත්න ඇනිත් හැම දෙනාගාවටත් යම්කිසි දෙයක් තියෙන. කෙළම නැතිවනාට යම්කිසි දෙයක් අරගන්න ඒත් පේවත්වවයට ආරෝධණය කරලා තාගේ ශක්කය පත්තක ආරෝපණයතෙන්ට වැඳවැද තමන්ගගේ ශය. අපේතු අප ඇතුත් කර විභාග කරනවා. විභාහ කරනකට ගණ දෙියන්ට ගිල්ල පුද පූජ පවත්තනවා. අවුදු දහයක් ඉගැව කවුද. දොළහක් ඉගැ කෞද ගුරෝරු කීදරෙක් ඉගැන්වවාද. විභාහගට දහස් කපයක්ති ද්දී දවාලට ගෙල්ල දෙියන්ට කියෙනවා විභාග පාස් කරල දෙන්න කියලා. විභාග පාස්සේනවා කවරු ගන්නිහින්ද ගුරුරු පෝලිමක් උගන්න ලතියෙනවා. හැවයි විවාග පාස්සුනට පස්සේ මතක කාටද. කාට දෙක මේ ඒ අතීතය මතක දෙයාට මතක්වෙන්නේ කවදික පාට දෙයි යන්නවා. අ මෙත කාලයක් උගන්නපු දෙියව අමතකයිනේ. මෙත කාලයක් උගණපු දෙව අමතකයි අසත් පුරුෂකමනෙමේද. මෝඩකමනමේද. හැවයි දැන් ක්කෝම ගුරුවරයගෙන් හලා තමන් මැරගෙන පාඩන් කරලා තිවෂන් ගිහිල්ලලා සේරමත් කල තම විභාග ලිවේ. තමන්ගේ ශක්තිය තමාතුළ ගොඩනගා ගත්ත. තමන් වෙනත් නොපෙනෙන බලවේගයක් පට පවරලා තමන් හිතට වංචා කරගන්න. තමන්ගේ ති ආත්ම ශක්තිය ගොඩනාගන්නට තමට හැ කියවක්. මිනිුස හැම දෙෙනම ඕ කලා නං ඔය විද්ධයට අද ලෝක දියුණුව නෑ. ඇහරල කියවන දුණ ලාලතින්න හැමතිස්සම ය දෘෂටි ඇත්වෙල මන්ගේ උත්සාහයින් හොයාගන ගේහින්දයි රොකට් හැදුවේ කම්පියුටර් හැදවේ දෙවියන් මාවන කලින්දල නෙමයි. කෞරුත්මාවන කලින්ද නෙමේ ඕන් හැමතිසෙම ඔවුන් හිතරලා මතලා කල්පනා කරලලා ග හැබයි ඒම කළන මට ඒක හිතන්න දුන්නේ දගු තමයි. හැම එක දන එ මට ඒ හිතනන්න වදන සසායි බා තමයි. ඔයෝගේ සංකල්පරටයන්නේ මනිස්ු. බො චලට තමාගෙන තමන්ට විශ්වාසය නැතිහින්ද. අපි ආත්ම විශ්වාසය කොටන ගන්න. බුදු දහමතියෙන්නේ බෞද්ධයන් කෙනෙ පිරිසකට නෙමයි. බුදු දහමතයන්නේ හිතන්න පුළුවන් මිනිස්සුන්ට. හිතන්න පුළුවන් මිනි හිතල වැඩකරනකොට එතන තමයි බුද්ධි කියයන එක තියෙන්නේ. බුද්ධි කියන්න ධර්මතාවේ තමයි බුද්ධිය ඇතුලෙතින ධර්මතාවය තමයි බුදු දහමකයන්නේ. ුදුරජාණන්හන්සේ ුද්ධිය තුළේ ලෝකේ කාටවත් තිෙනස්කරගන්න බැරි ධර්මතාවය තමයි. දේශනා කළේ එති ඒකේ ආගම් ප්‍රශ්නයක් මොකත් නෑ එකන්ද මං මේ කියපු සමහරකාරණාවලට යමආදමකන්ට ඒක විශෂයවෙන්න නැත්තං මට දොස්කයන් එපා තල්පනා කළ බලන්න මේ කියප එක හරිද වැරදි කියලා. ඔබට තරුත් තේරුන්ගන්න පුළුවන් ඉති මේ දේශනා කරපු ධර්මකාර්ණටික සිහිය දරගෙන බැදරලකන් දුරගන්න උත්සාහගන්න පුළන්තරම් පන්සල්ි කරකල මනශත්්‍යයර කළ බද්ධිය තහවුරු කරන්න එතකො ඔබට මෙලවත් යහපත සිද්ධවෙනවා, පරලුවවත් යහපද සිද්වෙනවා එක කාන්තේම දෙලව යහපතත් සිද්ධ වෙනවා. හැමට දෙලවශාන්තියත් උතුම් නිවන්සුවයත් වීවා තිලසා කිල ාට. ඒරග ාග න්තරම් පන්සල්ි කරක මනශත්්‍යවරක බද්ිය තවරු කරන්න එතකොට බට මෙලවත් යහප සිද්ධවෙනවා පරලුවවත් යහපද සිද්වෙනවා කාන්තේම දෙෙලව හපදත් සිද්ධවෙනවා. හැමට දෙලවශාන්තතියයක් උතුම් නිවන්සවය වේවා කියල සාද කියලා.